आयुबोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुखया सियत उदासन प्रवृत्ति विकाशयै मे मम कविंदु विजयवर्धन प्रथमे नवदानय पुवत् सिरस्थल वेत नय हिमियन समग ईए पेवति साकच्छा सार्थकाय चीन इंडिया सह जापानेन यहपत् प्रतिचार राज्यमति शिहान कियाई दूषित देशपालन सूदुवलट अपि किसिसेत् संबंध वेन्ने नहे सचित पवसाई රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරි අයට ඡන්දෙ දෙන්න එපා. කාදිනල් හිමියන් ජනතාවගෙන් ඉල්ලයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. මෙරටින් පළමු වරට වඳුරු උණ ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. මෙරටින් පළමු වඳුරු උණ ආසාදිතයා හඳුනාගෙන තිබෙනවා. ඔහු වයස අවුරුදු 20ක් පමණ වන ශ්‍රී ලාංකිකයෙකු බවයි වාර්තා වන්නේ. ඉක්ොත් පළවනදා ඩුබායි සිට මෙරටට පැමිණ ඇති ඔහු සමාජ රෝගියෙකුයි සිතා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී වඳුරු උණ ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත්තේ. වසා ගැටිති විශාල වීම හා වෙහෙසකාරී බව ඇතුළු තවත් රෝග ලක්ෂණ හේතුවෙන් මොහු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ තිබෙනවා. එහිදී වෛද්‍යවරුන්ට ඇති වූ සැකය මතයි මෙම පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමු කර තිබුණේ. එහිදී සිදු කෙරුණු පරීක්ෂණ අනුව වඳුරු උණ සඳහා විශේෂිත වූ ජාන හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ අනුව අදාළ ආසාදිත පුද්ගලයා මේ වන විට IDH උණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. මෙ අතර වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් වෛරසය ආසාදිනේ වන්නේ ඊටම සමීප ඇසුරකින් බවත් ඒ පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ පිළිබඳව පැහැදිලි කළා. ඔහුගේ ආශ්‍රිතයන් අබිනිරෝධායන්ට ලක් කළා තියෙනවා. මෙය කිසිසේත්ම බිය යුතු කාරණයක් නෙවෙයි. අපි දැනට මේ විදියට සැකසිත රෝගීන් අපි 6 දිනක් පරීක්ෂා කරලා තියෙනවා. ඒ කලින් හිටපු 6 දෙනාම අපිට කෙනෙක්වත් පොසිටිව් වුණේ නැහැ. මේ පළවෙනි රෝගියා පොසිටිව් වුණේ. අපේ රටේ ආවේක්ෂණ පද්ධතිය නැත්නම් සර්වෙලන්ස් එක අපි තාමත් හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි මේ රෝගියාත් අපිට අහු වුණේ. ඒ නිසා කිසිසේත් බිය යුතු කාරණයක් නෙවෙයි. ඊටාත්ම ළඟ ඇසුරකින් තමයි මේ රෝගිය බෝ වෙන්නේ. මේ සැක කටයුතු දෙයක් තියෙනවා නම් කරුණාකරලා ළඟම තියෙන රෝහලට හෝ නැත්නම් සායනයට ඇවිල්ලා පෙන්වන්න. මේ වාර්තා වෙන රෝගියා ලංකාවට ඇවිල්ලා පැය 24 කොයි කටි කාලයක් තුල අපි සෞඛ්‍ය අංශ වෙත වාර්තා කරලා තිබුණා. ඒ සෞඛ්‍ය අංශ ඉතාමත් ඉක්මනින් මේ රෝගියා සැකකටිය රෝගියෙක් කියලා හඳුනාගෙන අපේ සැලසුම අනුව ඒ අවශ්‍ය තැන්ට යොමු කරලා කායනික නිදර්ශක අරගෙන වෛද්‍ය පරීක්ෂණ ආයතන යවලා තිබෙති. ඒක ප්‍රතිඵලයක් හැටියට අපට පැය 48ක් යන්නට ඉස්සර මොහු තහවුරු කරගන්නත් ලැබෙනවා. ඒ වගේම වගකීමකින් කියන්නට පුළුවන් මේ පුද්ගලයා හරහා අපේ ප්‍රජාවට මේක බෝ වීමේ කිසිම ඉඩකඩක් දැන්ට තියෙන තත්ත්වය අනුව කිසිම අවකාශයක් පවතින තත්වයේ හැමයේ මේ වසංගතයක් වීමට පෙර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ අනුව ඇඟ කැසීම ඇති පුද්ගලින් සමග සමීපව හෝ සමට සම ස්පර්ශ කිරීමෙන් වළකින්න. වඳුරු උණ උවදුරෙන් පෙළෙන පුද්ගලයෙකු භාවිත කළ වස්තුන් හා ද්‍රව්‍ය සමග සම්බන්ධ වීමෙන් වළකින්න. නිතර දෑත් පිරිසිදු කරන්න. මුඛ ආවරණ හා දෑත් ආවරණ නොහොත් ග්ලව්ස් පළඳින්න. එන්නත් කරණයට යොමු වන්න. මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම තුළින් මෙය මහා වසංගතයක් වන එක වළකා ගන්න පුළුවන්. වඳුරු උණ රෝගයේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අදහස් පළ කළා. විශේෂයෙන්ම රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ගත්තාම ඒ වගේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න කියන එක විශේෂයෙන්ම මේ කියන රෝග ලක්ෂණ විදේශ රටක ඉඳන් පැමිණි කෙනෙක් නම් Tamanට පහුගිය සතිය 2-3 වගේ කාලය ඇතුළත විශේෂයෙන් සති 2-3ක් මාසයක් වගේ ඇතුළත විදේශ රටක ඉඳන් Taman පැමිණියා නම් Taman විදේශ රටක ඉඳන් ආවට පස්සේ ලංකාවේදී Tamanට උණ ඇවිල්ලා මේ විශේෂයෙන් මේ රෝගයේ තියෙන විශේෂ ලක්ෂණේ තමයි රෑෂ් එක එහෙම නැත්නම් මේ තුවාල තත්ත්වයන් නැති වෙන එක විශේෂයෙන්ම තමන්ගේ ලිංගාශ්‍රිතාවයවෙන් ආශ්‍රිතව තමන්ගේ ගුදමාර්ගය ආශ්‍රිතව තුවාල තත්ත්වයක් ඇති වෙනවා නම් ඊට අමතරව මේ තුවාල තත්ත්වයන් විශේෂයෙන්ම අපි අත්ල යටිපතුල් මුඛය ඒ වගේ තැන්වල පවා මුහුණේ පවා ඇති වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම අර ලිංගාශ්‍රිත රෝගයක් කියලා සැක කරන්න පුළුවන් විදිහට ලිංගිකාවයව ආශ්‍රිතව මේ රෝග ලක්ෂණ මතුවෙනවා නම් විදේශ රටක සංචාරක හිස්ට්‍රියකුත් එක්ක අපිට විශේෂයෙන්ම සැක කරන්න වෙනවා මේ වඳුරු උණද කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් මතුවෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ කියලා ඒ රෝගින්ගෙන් අපි ඉල්ලා සිටින හැම රෝග ලක්ෂණ මතුවෙනවා නම් එසේම තහවුරු කරගත් අදාළ වඳුරු උණ ආසාදිතයාගේ නිදර්ශක වහාම හෙළිකල යුතු බවයි සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේෂ් පවසන්නේ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා සහ ඒකේ වෛරස වේදීන්ගේ වගකීම වහාම
මේ තහවුරු කරගත්ත රෝගියාගේ නිදර්ශකයකින් ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් කරලා තහවුරු කරගන්න එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායමේ පළමු වගකීම තමයි මේ පරීක්ෂණයේ නිදර්ශක අතපත ගන්න වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිවේදීන්ට වහාම ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දෙන එක. මේ රෝගීන් ඇතුළත් කරන්නේ බොහෝ විට අපේ බෝනවන රෝග ආයතනයේ. ඒතකොට එතන මේ රෝගියාත් එක්ක ඍජු සම්බන්ධතා තියෙන වෛද්‍යවරු සහ හෙද නිලධාරීන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඉන්නවා. ඒ නිසා ඒ අයව ප්‍රතිශක්තිකරණය කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් සැලසුමක් ඉදිරිපත් කරන්න. අපේ රටට දැන් ගොඩ යන්න වෙලා තියෙන්නේ කවුරු හරි දෙන මොනවම හරි ආධාරයකින්. ඉන්දියාව වගේ රටවල යාචකයිනුත් අපිට ආධාර එකතු කරමින් ඉන්නේ. මේ අතර ලංකාව ගොඩ ගන්න ලෝක ජනතාවට ඩොලර් 5කින් හරි උදව් කරන්න කියලා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඉල්ලීමක් කර තිබෙනවා. යනුව ඊට අදාළ වෙබ් අඩවියක් ද ස්ථාපිත කිරීමටයි එම ආයතනය කටයුතු කර ඇත්තේ. ශ්‍රී ලංකාව මේ වන විට පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක. ලෝකයේ බොහෝ රටවලින් අපේ රටට ආධාර පවා ලබා දෙන්නේ ඒ නිසයි. යාචකින් වගේම පුංචි දරුවන් පවා එකතු කරපු මුදල් අපේ රටට පරිත්‍යාග කළා. එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ ජනතාවට ආහාර හා සෞඛ්‍ය පහසුකම් ලබා දීමට ඩොලර් 5 බැගින් හෝ ආධාර කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා. මීට සමගාමීව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් මේ වෙනුවෙන් ඩොලර් 5 සිට ආධාර ලබා දිය හැකි නැවත ගොඩනගමු ශ්‍රී ලංකා ලෙස අරමුදලක්ද ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ලොව සිටින ඕනෑම අයෙකුට www.undp.org/sri-lanka/donate යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ආධාර කළ හැකි. ඩොලර් 5, 10, 20 සහ 50 බැගින් තමාට හැකි පරිදි ආධාර කිරීමට මෙමකින් හැකියාව පවතිනවා. ශ්‍රී ලංකාවේ පවුල්වලින් 73%කම ආදායම මේ වන විට අඩු වී තිබෙනවා. ජනතාවගින් 70%කගේ ආහාර පරිභෝජනය අඩු වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙන්නේ. එසේම මිලියන 5.7ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍යව ඇති අතර මිලියන 6.3කට ආසන්න ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ මීළඟ ආහාර වේල ලැබෙන්නේ කොතනින්දැයි නොදැන දිවි ගෙවන බවද මෙම නව අරමුදල හඳුන්වා දෙමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසනවා. රට විතරක් නෙවෙයි ලෝකයේ භාගයක් පෝෂණය කරන්න පුළුවන් කෘෂි ආර්ථිකයක් තිබූ මේ රට අද වෙනත් රටවල හිඟමනට වැටුනේ ඇයි මේ ජනතාවගේ අදහස්. මිනිසුන්ගේ අර අව්‍යාජ ගතිගුණ ව්‍යාජ බවට පත් කරලා ව්‍යාජ විදිහට මේ රට පාලනය කරගන්න උත්සාහ කරා. ඒ උත්සාහය තුල ඒගොල්ලෝ කරේ ඡන්ද ප්‍රතිශතය වැඩි කිරීම පමණයි. නැතුව රටට ආදරයක් ගෞරවයක් ඇතුව වැඩ කරපු පිරිසක් නෙමෙයි මේ රටට බිහිවුනේ. සම්පත් බහුල රටක් නේ අනිත් රටවල් වලට වැඩිය. ඒ හින්දා ඉතින් පාලකයේදී තීරුම් අරගෙන හරි විදිහට ක්‍රියා කළොත් ඩොලර් प्रधान हेतु ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට පෙර ණය හිමියන් සමග පවත්වන ප්‍රධාන සාකච්ඡාවක් ඊයේ දිනේදී පැවැත්ුණා. එම සාකච්ඡාවේදී චීනය, ජපානය, ඉන්දියාව ඇතුළු රටවලින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ පවසනවා. අපි කියන්න සතුටුයි මේ සඳහා චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු බහුතර ණය හිමියන්ගේ සහභාගිත්වය තිබ්බා වගේම ඔවුන් අපිට සහයෝගය ලබා දෙන්න අවශ්‍ය තොරතුරු හෝමාරු කර ගැනීම සිදු කරා. අපිට සියලු ණය හිමියන්ගෙන් සහයෝගය ලැබෙනවා. ඔවුන්ට තව තොරතුරු අවශ්‍ය නම් ඒ තොරතුරු ලබා දෙන්න අපි කටයුතු කරනවා. අපි සියලු ණය හිමියන්ට සමානව ඒ වගේම විනිවිදභාවයකින් කටයුතු කරන්න එකගතාවය පළ කරලා තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවන්වලදී අපි දැක්කා විවිධ මාධ්‍ය වාර්තා කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම දෙසැම්බර් මාසයෙන් පසුව නැවත පැවැත්වෙන්නේ 2023 අවුරුද්දේ මාර්තු මාසයේ කියන කාරණා. මේ කාරණාව අපිට තහවුරු කිරීමට සාධක නැහැ. ඒනිසා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. අපේ අරමුණක් හැකි ඉක්මනින් අවශ්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගන්න. ශ්‍රී ලංකාවේ ජනගහනයේ නවම වශයෙන් 157කට මානුෂීය ආධාර අවශ්‍ය බව රතුකුරුස සංවිධානය පවසනවා. මේ අතර දේශීය වෙළඳ පොලේ උඩරට සහ පහත රට එළවලු මිල මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.
රතුකුරුස සංවිධානයේ සහ රතු ක්‍රෙසන්ට් සංගමයේ සිදු කළ සමීක්ෂණ වාර්තාවක් උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය මෙය පවසනවා. ඒ අනුව අවම වශයෙන් මිලියන 5.7ක ජනතාවකට හෝ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 26%කට මානුෂීය ආධාර අවශ්‍ය වන බව එම වාර්තාවේ සඳහන්. ක්ෂණික මානුෂීය ආධාර ලබා දීම සහ සේවා පහසුකම් ලබා දීමට රජය මැදිහත් වුණේ නැත්නම් මෙම සංඛ්‍යාව වැඩි විය හැකි බවයි ඔවුන් අනතුරු අඟවන්නේ. මෙරට සාර්වාර්ථික බිඳවැටීම සංකීර්ණ මානුෂීය අර්බුදයක් නිර්මාණය කර ඇති බවත් එමගින් මිලියන සංඛ්‍යාත ජනතාවකට බලපෑම් එල්ල විය ඇති බවත් අදාළ වාර්තාවේ සඳහන්. ආහාර උද්දමනයේ හේතුවෙන් මෙරට ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහත වැටි ඇති අතර ජීවන වෘත්තීන් බිඳවැටීම සහ ආහාර අනාරක්ෂිතතාවයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි එම සමීක්ෂණය මගින් අනාවරණය වී ඇත්තේ. එමෙන්ම ආර්ථික අර්බුදයෙන් සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියට ඇති වී තිබෙන බලපෑම හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍ය පිරිහීමක්ද දක්නට ලැබෙන බව මෙරට වාර්තා උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දෙනවා. ළමයින්ගේ අධ්‍යාපනයටද එමගින් බලපෑම් එල්ල වී ඇති අතර ළමයින්ගේ ආරක්ෂාවද අවධානමකට ලක්ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය සඳහන් කරන්නේ. මෙම වාර්තාව සැකසීම සඳහා පළාත් 9 දිස්ත්‍රික්ක 11ක ගෘහයන් 2871ක් යොදාගෙන තිබෙනවා. මේ අතර දේශීය වෙළඳපොලේ උඩරට සහ පහතරට එළවලු මිල මේවන විට ඉහළ ගොස් තිබෙනවා. පවතින කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මෙලෙස එළවලු මිල ඉහළ ගොස් ඇති බවයි වෙළඳුන් පවසන්නේ. ඒ අනුව කැරට් කිලෝවක් රුපියල් 380ක් ලෙසද, ගෝවා කිලෝවක් රුපියල් 250ක් ලෙසද, බොන්චි කිලෝවක් රුපියල් 450ක් ලෙසද, වම්බටු කිලෝවක් රුපියල් 350ක් ලෙසද තවත් එළවලු වර්ග කිහිපයක් මෙලෙස ඉහළ ගොස් තිබෙනවා. එළවලු මිලට සමගාමීව දේශීය වෙළඳපොලේ රතුළුණු කිලෝවක් රුපියල් 800ක් ලෙසද මිල ඉහළ ගොස් තිබෙනවා. බිස්නස් දැන් සතිය කතර අපි දැන් ඔහම ඔක්කොම එන එළවලු ඔහම සුද්ධ කරලා දෙන්න. ඔය මේ විදිහට පිළිසුද්ධ සුද්ධ කරලා දෙන්න මේ නැත්තම් මිනිස්සු කන්නේ නැහැ නේ. ඒ කියන්නේ එළවලු ගොඩක් සෞත්තු ඉන්නේ. සෞත්තු නැත්තම් වස්ස. අදියට දුන්න නැත්තම් මිනිස්සු පවුනේ. එන වැස්ස නිසා එළවලු මිල එළවලු වලට දොස් කියලා වැඩන්නේ එළවලු සෞත්තු වෙනවා. දැන් එයින් මේ බටාන ගිනාවක් කියන්නකෝ. මේ බටාන කෑල්ලක් ගිනාවොත් කිලෝ 20ක් අපත යනවා මේවා. ලිට්‍රෝ ගෑස් හිඟයක් රට තුළ නැති බව ලිට්‍රෝ සමාගමේ සභාපති පවසනවා. මේ අතර යලිත් දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබෙනවා. ඇතැම් ඉන්ධන පෙරවුම්හල් හිමිකරුවන් ඉන්ධන ඇනවුම් ලබා නොගැනීම නිසා මෙම හිඟය ඇති වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ. දින ගණනාවක සිට යලිත් පෙරවුම්හල් ආශ්‍රිතව ඉන්ධන පෝලිම් දක්නට ලැබෙනවා. පහකට ගියායිකෝ තෙල් ගහන එක තැනකවත් තිල් නැහැ. ආවොත් දෙන්නම් කියලා තමයි කියන්නේ. වග කියන උන් රජය තමයි. අපි සල්ලි දිරන්නේ මේ තෙල් ගහන්න නිකන් නෙමෙයිනේ. මේ වගේ දේවල් ඉවසන්න ඕනේ. අපි ගොඩක් ඉවසලා විතර තමයි රටට යහපතක් වෙන්නේ. බලන්නකෝ ඉතින් කරදරේනේ බලන්නකෝ. එපා වෙනවා මල්ලි. මේ කියන්නේ මේ කාලකන්නේ දෙවිසි මාම තමයි. මුන් ඔක්කොම වැඩක් නැහැ මල්ලි. උන්ගේ වාසිය විතරයි බලන්නේ. අද තමයි පොලිමකට ආයේ ගොඩ කාලෙකින් පොලිමක් තිබුණේ නැහනේ. මතුමානම් කිව්වේ මේ ඉන්දල හල් වලින් ඕඩර් කරලා නැහැ කියලා. තෙල් ප්‍රශ්නේ පටන් ගත්තොත් මේ යන විදිහටවත් යන්න අමාරු වෙනවා. ආය ඇදිගෙන එනවා දැන් දිගටම සෙට් ඔක්කොගේ වහලා පොලිම තමයි තියෙන්නේ. ලෝක බිරිඳපලේ බොරතෙල් මිල අඩුවී තිබුණත් මෙරටට ඒ සහනය තාම හිමි වී නැති බව කිව යුතුයි. ඉන්දන බිල සූත්‍රයට අනුව තවමත් ඉන්ධන මිල අඩු කරන්නට රජය කටයුතු කර නැහැ. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වූ සමග ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහන් එකතුවම් කරෝ අනන්ත පාලිත. අදත් පොලිම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික නීති විරෝධී තීන්දුවින් අමාත්‍යවරයා නියමිත කාල සීමාවට අනුව සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කළ යුතුව තිබුණා. ඒ වාසිය දුන්නේ නැහැ. කිව්වාර එකෙන් ඉන්ධන සීමාත් කරලා ජනතාවට ඉන්ධන ටිකක් දෙන්නේ නැතුව අද පෝලිං වැඩි වෙලා. ඇයි පිරුංගල් හිමි ඇනුන් නොකරේ? ඔවුන්ට දිනයක් නැහැ. ඔවුනුත් හොඳට දන්නවා ලෝක තත්ත්වය අනුව ලංකාවේ ආණ්ඩුව අඳගොළු බිහිර වගේ හිටියට ලෝකයේ ඉන්ධන මිල අඩුයි. ඒ අනුව ඉන්ධන මිල අඩු කළ යුතුයි. ඊයකින් හරි දෙයි කියලා තමයි ඔහුන් ඇනවුන් නොකරේ. ඒක හිඳයි පොලි. මේ අතර ලිට්‍රෝ ගෑස් හිඟයක් රට තුල නැති බව ලිට්‍රෝ සභාපති අද මාධ්‍යට ප්‍රකාශ කළා. ගෑස් පොලිමක් තියාගයි ගෑස් හිඟයක් කොහෙවත් එන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන එක විශේෂයෙන් මතක් කරනවා. මිල අඩුවේ කියන උපකල්පනය මත පිහිටලා සමහර මැලිකමක් දක්වන මුළු ස්ටොක් එකම පර්චේස් කරන්න. එහෙම නැත්නම් මිලදී ගන්න. ඉතින් ඒ හරහා පැන නැගුණු කාරණාවක් විනා එහෙම නැතුව ලිට්‍රෝ ගෑස් ආයතනයේ විදියට කිසිම ගෑස් හිඟයක් තොරව අපි මේක කරගෙන යනවා කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සවුඳ වෙනකොට දවල් 2 විතර වෙනකොට මං හිතනවා මුළු
රටේම අලෙවි නියෝජිත සෙල් ලිට්‍රෝ ගෑස් නිල් පාට සිලින්ඩර් වලින් පිරීලා තියෙයි කියන එක මම විශේෂයෙන්ම වගකීමෙන් කියන්න කැමතියි. ඇතිතරම් ගෑස් තොග තියෙනවා. මෙට්‍රික් ටොන් 28000කට කිට්ටු වෙන්න ඇනෝම් කරලා තියෙනවා. සිංගල අවුරුදු වෙනකන් මම හිතන්නේ අපිට හිතන්නවත් අවශ්‍ය නැහැ කවුරුත් මිල ගණන් අඩු වෙනවා කියලා ලිට්‍රෝ ගෑස් ආයතනයේ කිව්වේ නැහැ. මිල ගණන් වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. අපිට 100%ක් වගකීම ගන්න බෑනේ. මිල ගණන් හරියටම 100%ක් ගණනය කරලා ඉවර කරනකම් මම බලාපොරොත්තු වෙනවා ඉරිදා උදෑසන වෙනකොට මේ මිල ගණන් ප්‍රකාශයට පත් කරන්න. योजित विदेश आयोजन व्यापृति कठिनवी अनुमत किरीमठ अवश्य नव संशोधन हनुन्नादेन भव अग्रमाते दिनेश गुणवर्धन पवसनवा कैनेडिया अनु पार्लिमेंट मंत्री रेचल थॉमस प्रधान प्रमुख व्यवसायिकीन पिरिसक अग्रमाते दिनेश गुणवर्धन हमुना ए अग्रमाते कार्यालय दे योजित विदेश आयोजन व्यापृति सदा आवाश अनुमति कठिनवी लबा दीमठ नव प्रतिसंस्करण हनुन्नादेन भवाय अग्रमाते दिनेश गुणवर्धन एहिदी संधान कले विदेश आयोजन सदा इदिरिपत्वन योजना कठिनवी अनुमत किरीमठ आवाश संशोधन क्रियात्मक किरीमठ रजे दरनमत सलसुम कर एति बवद अग्रमातेवरया पेन्वा दुन्ना आर्थिक स्थावर किरीम सदा मेवन विट रजे केन एति पियवर पिलिबंदवद ओउन दनुवत किरीमठय अग्रमातेवरया कटियुतु कले श्रीलंकावे वेडि वशयेन आयोजनय करन लेस विदेश व्यापारिक प्रजावगिंद अग्रमाते दिनेश गुणवर्धन इल्ला सिटिया आर्थिक यली गोडनगीम सदा कैनडावे प्रमुख व्यापारिकेन्गे सहयोगे अवश्य भवत् तोरतुरु ताक्षणीय कृषि कर्मांत्य धीवर कर्मांत्य सह पुनर्चरणीय बलशक्ति वेनि क्षेत्रवल आयोजन सदा वेडि इल्लुमक् पवतिन भवद अग्रमातेवरया पेन्वा दुन्ना वत्मन अर्बुदय जयगिन आर्थिक संवर्धन उदिशा श्रीलंका धरण प्रयत्न तम सहाय पलकर्ण पवाई एम नियोजित पिटिस अग्रमातेवरया हमुए सहतिक उने श्रीलंका समग पवदीन संबंधता वेडिकर गेनीमट बलापुरत्वन पेवसु कैनेडियानु व्यापारिक प्रजाव श्रीलंकावे तरुण व्यवसायिकींट ओउन्गे व्यापार गोडनगीम सदहा सहाय वीमटद कैमत्त पलकला दूषित देशपालन सोदूट तमायतुलु उपक्ष किसी सेत्म संबंध वन्ने नैति बव विपक्ष नायक सजित प्रेमदास पवसनवा අද ලොකුවට කතා වෙනවා රටට සේවය කරන්න හැමෝම එකතු වෙලා ඇමතිකම් බෙදා හදා ගන්න ඕනේ කියන කාරණා. අපි මේ තර්කය තරේ ප්‍රතික්ෂේප කරනවා. බංකොලොත් රටේ අම්මලට පෝෂණ සලාකේ දෙන්න බැරි, දූ දරුවන්ට දිවා ආහාරය දෙන්න බැරි, කර්මාන්ත පද්ධතිය රැක ගන්න බැරි, විරැකියාව වර්ධනය වෙන, දුප්පත්කම වර්ධනය වෙන, ගොවියට පෝර ටික දී ගන්න බැරි රටේ අගමැතිකම් ජනාධිපතිකම් ඇමතිකම් බෙදා හදාගෙන ක්‍රියාත්මක වෙන තට්ටු මාරු ක්‍රමයට සංගීත පුටු තරඟෙට මැති යමදිකම් පෞද්ගලික යාළු හිතවත්කම් මත බෙදා හදා ගැනීමේ ඒ දූෂිත දේශපාලන සූදුවට අපි කිසිම දවසක සම්බන්ධ වෙන්නේ නැtei කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපිට තනතුරු ලැබෙනවා නම් ඒ තනතුරු ලැබෙන්නට ඕන ජනතාවගේ පැතුම තුළ. එහෙම නැතුව එක් එක්කෙනාගේ පුද්ගලික න්‍යාය පත්‍ර එක් එක්කෙනාගේ පුද්ගලික අභිලාෂයන් සම්පූර්ණ කර ගැනීමේ අරමුණින් නොවේ. राटे जनता बगे गैटल हमवे सांगवेदी नैति महाजन नियोजित हट किसी दिनक याली चांदे भावित करान नेपा केला कोलंब अगरद गुरु कार्डिनल मैल्कम रंजित हिमिपाणान पावसनवा මේක ඇවිල්ලා කාන්තාරයට වැටෙන එක දිය බින්දක් හා සමාන ප්‍රශ්නේ හරි විශාලයි ඩොලර් දුක කියන එක දැන් මේගොල්ලන්ට තියෙන්නේ ඔක්කොන්ට දැන් මේ රටේ මේ ඡන්ද නීතිය ගෙනාවා ඒ ගෙනාව ඡන්ද නීතිය ඉස්සර තිබුණා කොට්ටාස ක්‍රමයක් කියලා එක ඒ කොට්ටාස ක්‍රමයට අපි മന്ത്രി කෙනෙක් පත් කරගුවම ඒ മന്ത്രിතුමා බලනවා පුළුවන් තරම් Tamange ප්‍රදේශයේ නිවාස අඩු අයට නිවාස ස්ථනා දෙන්න දැන් එහෙම එකක් නැහැනේ මුළු දිස්ත්‍රික්කයේම ඡන්ද හොයන්න යන්න ඕනේ මේකුත්. ඉතින් ඒ ඡන්ද හොයන්න ගිහිල්ලා කෝටි ගණන් වියදම් කරන්න ඕනේ නිසා ඒගොල්ලෝ දූෂිතයන් සමග එකතු වෙලා මුදල් එකතු කරගෙන ඒ වැඩපිළිවෙළල් කරගෙන ගිහිල්ලා අන්තිමට පළාතේ මිනිස්සු ඡන්ද දාපු මිනිස්සු ඇවිල්ලා තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරපුවාම එළව ගන්නවා. අපේ රටේ නායකයෝ කියන අයෝ මේ රට පාවා දීලා තියෙනවා. අපේ රට විදේශීය රටවල් වල වහල්කමට ගෙනෙන එකයි. දැන් වෙලා තියෙන්නේ ඔක්වන්ට මඩාන්ත දේ මොකද්ද අපි හිඟා කන තත්ත්වෙට වටලා තියෙනවා විශේෂයෙන්ම අපේ නීතිපතිතුමා ඇතුළු කණ්ඩායම අල්ලේ තියලා නටවන විදිහේ දේශපාලන නායකත්වයක් අද මේ රටේ ඇති කළා ඡන්දේ එනකොට ඔබතුමන්ලා ඔබතුමියලා එක එක මන්ත්‍රීවරුන්ට ජය වේවා කිය කී කෑග යනවා පාරේ අරක්කු බෝතල් බාගෙටයි රුපියල් 500ටයි ඡන්දේ විකුණනවා ඇත්ත තමයි අපිට දුක් කරදර තියෙනවා නමුත් එහෙම කරලා ඉවරලා අපි ප්‍රතිපත්ති පාවා දෙන්න හොඳ නැහැ එහෙමනම් අපි ඡන්දේ දෙනකොට ඡන්දේ දෙන මන්ත්‍රීවරුන්ට කියන්න ඕනේ ඔබ මේ වෙනසේ කොටස්කරුව නෙමෙයි නම් ඔබ ගෙදර යන්න
පුටුරත් කර කර ඉන්නද ඕක කරන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට බැරි දේශපාලකයෝ ගෙදර යන්න ඕන බොරුවට නිකන් අර පාර්ලිමේන්තුවට ගිහිල්ලා යටිගිරිය පැනලකම් කෑ ගහලා හරියන්නේ නැහැ ආදරණීය සහෝදර සහෝදරිනී දෙන්න එපා මේගොල්ලන්ට ඡන්දේ ඔය ඡන්දේ ඉතා වටිනා දෙයක් ඕක අරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඔබව අමතක කරලා දානවා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් මෙතෙන් සිට ඔබට සියත කතු හැකිය සමග එක් විය හැකියි